ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙද්දී ඔස්ට්‍රේලියාවට ගිහින් ලෝක කුසලානයට සූදානම් වෙමින් ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ අවසාන වතාවට සෙල්ලම් කළ අවස්ථාවේ T20 තරගාවලිය පරාද වුණත් අවසානයේට මුහුණ දුන්න තරගයේ ජය ගන්නවා. ඒ වගේම මේ තරගාවලියේ ශ්‍රී ලංකාව ලොකු සටන්කාමී බවක් පෙන්නපු නිසා ලෝක කුසලාන තරගාවලියේ අපේ අනෙක් කණ්ඩායම් වලට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියන්නේ සුදුසුකම් ලැබි මේ තරග සෙල්ලම් කරන්න ලැබුණු අවස්ථාව වාසියක් වෙන්නත් පුළුවන් කියලා. අපි සුදුසුකම් ලැබි මේ තරග වලට සෙල්ලම් කරලා ලෝක කුසලානයට යන නිසා අපි ඔස්ට්‍රේලියාවට කලින් යන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අපිට මුලින් පුහුණු තරග වගේම සුදුසුකම් ලැබි මේ තරගත් සෙල්ලම් කරන්න අවස්ථාව තියෙනවා. එතෙන්දී අපිට කණ්ඩායමක් විදිහට වාසියක් වෙන්නත් පුළුවන්. මොකද මේ තනතිලි වලට හුරු වෙන්න වැඩි අවස්ථාවක් ලැබෙන එක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම නායක දසුන් කියන්නේ කවදාවත් නායකයෙකුට නොතිබුණු වාසියක් දැන් Tamanට තියෙනවා කියලා. ඒ තමයි පැයට කිලෝමීටර් 145ට පන්දු යවන 3 දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන එක. ඇත්තටම නායකයෙක් විදිහට ලොකු වාසියක් ඒක. මම හිතන්නේ මීට කලින් අපිට මේ විදිහට එක අවස්ථාවේ පැයට කිලෝමීටර් 145ට පන්දු යවන 3 දෙනෙක් හිටියේ නැහැ. ලහිරු චමීර දෙන්නම පුහුණු වීම වල හොඳට පන්දු යවුවා. ඒ වගේම Tamanට නියමිත පන්දු ආර ප්‍රමාණයම අපහසුාවක් නැතුව දැම්මා. ඒ නිසා දෙන්නම සූදානම් ඉන්නේ. ওই විදිහට ලහිරු චමීර එක්ක ඩිල්ෂාන් 3 දෙනාම පැයට කිලෝමීටර් 145කට පන්දු යවන වාසිය සුදුසුකම් ලැබීමේ තරගවලදී දසුන් අත්දා බලන්නත් පුළුවන්. පසුගිය කාලේ තරමක පසුබෑමක් පෙන්නපු චරිත් ගැන දනංජය ගැන දසුන් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම චරිත් ගැන නම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයා පුහුණු වීම වල හොඳටම සෙල්ලම් කළා. ඕනෑම ක්‍රීඩකයෙක්ට තරඟ 4ක් 5ක් ලකුණු නැතුව තියෙන්න පුළුවන්. ඒ දේවල් ඒ තරම් ගණන් ගන්න ඕන නැහැ. දනා අන්තිම කණ්ඩායමට ඉන්නවද නැද්ද කියන එක අපි ලැබෙන තනතිලියක තීරණය කරනවා. මොකද දනා අන්තිමට අපි ඔස්ට්‍රේලියාවේ සෙල්ලම් කළ T20 තරගාවලියේ සෙල්ලම් කළේ නැති නිසා මුලින් කියන්න බෑ එයා ගහනවද නැද්ද කියලා. ඔස්ට්‍රේලියාවේ පිටිවල පන්දු යවන්නන්ට වෙනස් දේවල් කරන්න ඕන කියලා තමයි දසුන් කියන්නේ. මම හිතන්නේ මේ පිටි සමහර ඒවා ඉස්රාහින් දිගයි, සමහර ඒවා දෙපැත්තෙන් දිගයි. ඒ නිසා පන්දු යවන්න ලකුණු නොදී පන්දු යවන්න නම් වෙනස් දේවල් ගොඩක් කරන්න ඕන. යෝක, බවුන්සර්, වයිට් යෝක, ස්ලෝ යෝක ওই විදිහට තුරුම්පු ඔක්කොම එක තමයි මේ ක්‍රීඩාංගණවල සාර්ථක වෙන්න පුළුවන්. ওই විදිහට තමයි පිට පිට දෙවෙනි වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන T20 තරගාවලියකට මෙහෙවන දසුන් අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.